ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් එතෙර මෙතෙර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු රටතොට පුවත් ඔබට කියන වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ආදත් ඔබ හමුවන මම තාරුකා රත්නායක මුල්ම අවධානය යොමු වන්නේ දවසේ පුවත් සිරස් තල වෙත වෙලස්සේ මනුස්සකමින් තවත් සොඳුරු නිවසක් ඉදිවේ බාල දොරටෙල් විදුලි අර්බුදයට තවත් හේතුවක් බව සමිතිය පෙන්වා දෙයි දීමන රදක් සමෘද්ධි බැංකුව හරහා ගෙවීමට යෑමෙන් ගැටු රසක් සගින නිවන මානසික මෙහෙයුමෙන් තවත් පරිත්‍යාගයක් නොරොච්චෝලේ බිඳ වැටීමෙන් අහිමි වූ මෙගා වෝට් 270 කැලණි 30 හා ඇඹිලි පිටියේ දැන් දේශීය පුවත් වෙලසේ රන්කරඬු පූජාභි වන්දනා වැඩසටහන යටතේ පසුගිය දිනක තවත් රන්කරඬුන් වහන්සේලා දෙනමක් අනුරාධපුර ප්‍රදේශයේ බලා වැඩම කළා ඒකුවේ රටේ රැකියා කටයුතු සිදු කරන පියසීලි මහත්මියගේ බැතිබර දායකත්වයෙන් නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙලසේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා කලා හැලෙන දහම් චාරිකාවයි වෙලසේ රන් කරඬු පූජා විවන්දනා වෙලසේ රන් කරඬු රෝපිය දුක් දුරු වේවා කමට රටට සිත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සිත් වේවා සලබා මුත්‍යංගන සෑකිරමි වීර මුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරණු වෙල්ලස්සේ මනුස්ස පීසිලි මහත්මිය තමයි අපට ඔයෙට් එකේ ඉඳලා ආවා ඉතින් එයාපෝට් එකේ ඉඳලා ආපු ගමන් අමාව හම්බ වෙන්න ආවා ඉතින් අපිත් අතරමඟදී හම්බ වෙලා කණුමාත්ලා පූජා කරලා අද දවසේ මොනවද කියන්නේ නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා කලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා විවන්දනා වෙල්ලස්සේ රන් කරඬු රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා නොරොච්චෝලේ බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රයේ හටගෙන ඇති දෝෂ හේතුවෙන් අහිමිව යන මෙගාවොට් 270ක විදුලි ධාරිතාවය කැලණි 30 බලාගාරයෙන් සහ ඇඹිලි පිටිය ඒස් පුත්කලික බලාගාරයෙන් ලබාගෙන තිබෙනවා. උසස් නිලධාරියෙකු සඳහන් කළා. එමෙන්ම ඇඹිලි පිටියේ ඒස් පෞද්ගලික බලාගාරයෙන්ද මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක්ද එක් කර තිබෙනවා. මෙලෙස පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ දින විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ ඉදිරි දින කිහිපය තුළ විදුලි කප්පාදුවකින් තොරව විදුලි බල පද්ධතිය පවත්වාගෙන යාමටයි. අද දිනේත් පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක්ද සිදු කිරීමට අවසරද ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ දැනට අක්‍රියව පවතින දෙවන ජන නියන්ත්‍රය ඔක්තෝබර් 1 වෙනිදා සිට
ජාතික පද්ධතියට එක් කරන අතර තුන්වන ජනනයාගේද ලබන සඳුදා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි බවයි. පැය 2 විනාඩි 20ක් තිබුණු විදුලි කප්පාදුව අද දිනට පමණක් පැය 3ක් දක්වා දීර්ඝ කරලා නැවතත් හෙට දිනේ සිට පැය 2 විනාඩි 20ක් දක්වා අඩු කිරීමේ ක්‍රමවේදයකට තමයි අපි යන්නේ. ඒ සඳහා අවශ්‍ය නැප්තා ප්‍රමාණය, ඩීසල් ප්‍රමාණය මේ වෙන වෙලාවට ලැබිලා තියෙනවා. ඒත් අපිට දවසක් විතර යනවා මේ නවත්වලා තියෙන විදුලි බලාගාර නැවතත් සක්‍රීය බවට පත් කරගන්න දවසක් විතරයි. ඊටත් අමතරව මහජන උපිතා කොමිසමේ සමාජිකයන්ගේ අනුමැතිය ලැබුණා. මේ අවස්ථාවේ ඇතුළත තියෙන හදිසි තත්ත්වයෙන් ගොඩ එීම සඳහා ඊළඟ දවස් කීපය සඳහා අවශ්‍ය විදුලිය පුද්ගලික අංශයෙන් ලබාගෙන මේ තත්ත්වය විදුලි කප්පාදු අඩු කරගෙන යෑමේ හැකියාව අපිට දැන් තියෙනවා. ඒ අනුව පුද්ගලික හදිසි මිලදී ගැනීම තුලින් සහ අනෙකුත් බලාගාර විකල්ප බලාගාර සක්‍රිය කිරීමෙන් විදුලිය දීර්ඝ කාලයක් සඳහා විදුලිය නොකපා යෑමේ හැකියාව අපි උදා කරගෙන තියෙනවා. ඊළඟ මාසයේ 3 වෙනි සතියේ අපිට ගල්ලංගුරු ලැබෙනවද නැද්ද කියන පන්දන මනුව තමයි විදුලි කප්පාදුව දීර්ඝ වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ. මේ අතර වර්තමාන විදුලි අර්බුදයට තවත් එක් හේතුවක් වී ඇත්තේ බාල බොරතෙල් ආනයනයේ බව කණිස තෙල් වෘත්තීය සමිතිය නියෝජිතයන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පිරිපහදුවෙන් ලබා ගන්නා දැවි තෙල් විදුලි උත්පාදනය සඳහා යොදා ගැනීමට හැකියාවක් නොමැති බවයි. මේ ඌරල් බොරතෙල් වර්ගයේදී අපි කිව්වා මේක බාල පොරතෙල් වර්ගයක් කියලා. වැඩි මුදලක් ගෙවලත් තියෙනවා. ඌරල් කියන බොරතෙල් එකේ තියෙන සල්පර ප්‍රසතිය වැඩි නිසා හයිඩ්‍රජන් සල්ෆයිඩ් ප්‍රසතිය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා ඒක කැලිතිස්ස තාපවිදුලි බලාගාරයට ගන්නත් බෑ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැවි තෙල් වල තියෙන සල්ප ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා ඒක තාපවිදුලි බලාගාරයට ගන්නත් බෑ. එක පැත්තකින් නැත්තම් මෙට්‍රොන් 2000ක් ගොඩ ගහිලා තියෙනවා. අනිත් පැත්තෙන් දැවි තෙල් දෙන්න බැරුව අපහසු අතර පත් වෙලා තියෙනවා. දැන් ඇවිල්ලා තියෙනවා සයිබීරියන් බ්ලෙන්ඩ් ෆ්‍රූට් ඔයිල් එකක් පිරිපහදුවට මේක පීට් කරලා ඉවර වෙලා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න මේක ඊට සැලසුවොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේක නිවැරදි කරන්න. එහෙම නැත්නම් බරපතල අපරාධයක් බවට පත් වෙනවා. ඒ වෙනකොට අඩු ඔක්ටේන් එකේ මෙට්‍රික් ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා කරගන්න දෙයක් නැතුව. මේක 83 82 වගේ ප්‍රමාණයකට බහලා බහැලා තියෙන ඔක්ටේන් එකේ පෙට්‍රල් ප්‍රමාණයක් තමයි මේ ස්ට්‍රොක් වෙලා තියෙන්නේ. මේ පෙට්‍රල් ප්‍රමාණය බ්ලෙන්ඩ් කරන්න ඕනේ 95ට. 95 පිටරටින් ගෙන්නන්න සිද්ධ වෙනවා. මේ මොහොතේ බොරතෙල් මිල වෙලා තියෙන තත්වයක් තුළ ඒ අඩු බොරතෙල් අරගෙන මේ කණිජ තෙල් අර්බුදයට උත්තර වෙනව ඇරුණකොට අර කොරල් එනර්ජි කියන සමාගමට යට වෙලා ඔවුන්ට මේක ලබා දෙන්න ඕනින්ද ඔවුන් කියන දේ ලබා ගන්න සිද්ධ වුණා. ඒක නිසා ඒ බලහත්කාරකමට ඒකාධිකාරියට යට වෙලා ඉන්නකම් ඔවුන් කියන දේ නම් අපි කරන්නේ ඔවුන් දෙන බොරතෙල් එකටම පිරිපහදු කරන්නේ. පිරිපහදුවට තව දුරටත් ඉදිරියට යන්න බෑ. මේ විදුලි අර්බුදයයි ඉන්ධන අර්බුදයයි දෙකම එකට හිතලා කල්පනා කළොත් විතරයි මේකට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. රුපියල් 320ට විදුලි බල මණ්ඩලයේ දෙන ඩීසල් ලීටරේ 385ක් කරලා තිනවා. රුපියල් 65ක් වැඩි. මේ වැඩි කරේ ඇයි? බොරතෙල් වලින් ආපු හුරල්ල තල්පාගේ වැඩි. ඒක පාවිච්චි කරන්න බැරි හින්දා 550ක් වන ඩීසල් දාලා අද ඒක සල්පාඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒකේ හින්දා ඒ මිල අද විදුලි බල මණ්ඩලයට පටවලා බාල බොරතෙල් හින්දා භූමි තෙල් නිෂ්පාදනය වෙන්නේ දැන් සියලු ඉන්ධන 112යි හැදෙන්නේ. අවසානයේට ආපු බොරතෙල් නැව පිළිබඳ හෙළිදරව්වක් මම කරන්නේ. මේ බොරතෙල් නැව රුසියානු සමාගමකින් ආපු බොරතෙල් නැවක්. මේ බොරතෙල් නැව මිල අරගෙන තියෙන්නේ තෙල් බරලයක් $68ට. ඒක ආවට පස්සේ මේ ඉන්වොයිස් වෙනස් කරලා මේ තෙල් බැරලයක මිල $90ක් කළා. එතකොට $30ක් මං කොල්ල ගහලා මේ නැවේ පාඩුව රුපියල් කෝටි 7ක්. ඇමතිවරයාට අපි කියනවා වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න පවත්තලා ජනතාවට හෙළි කරන්න මේ වංචාව. මම විතරක් නෙවෙයි මීට අමතරව මම හිතන්නේ යුනියන් එකේ ඉන්න සමාජිකයන් එවැගේම රටේ ඉන්න මේ පිළිබඳ අවබෝධයක් තියන අය මේක ප්‍රකාශ කරා. දේශපාලන අධිකාරියේ මූලික කටයුතු වෙන්න ඕන. එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද? ඒකට වගකීත්වය කවුරුද? ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒක ඉදිරියේදී වළක්වා ගන්න කෙසේද කියන ක්‍රියාමාර්ග ගන්නවා මිසක් ඒ වැරද්ද කියන පුද්ගලයාගේ විරුද්ධව නීතිමය කටයුතු ගන්නවා කියන මම හිතන්නේ විහිළුවට කාරණාවක්. මේ තෙල් ගෙනාවේ කොහෙන්ද? ඒව ගත්ත මිල ඒකේ තියෙන සම්මිශ්‍රණය ඒකෙන් ලැබෙන ප්‍රොඩක්ෂන් එක කොහොමද කියන එක මහජනතාවට දැනගැනීමේ හැකියාව මේ නීතිමය ක්‍රියාමාර්ගය තුළින් අපිට ගන්න පුළුවන්. ඒ නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා මේ වගේ නීතිමය ක්‍රියාමාර්ගයක් එතුමා හරි කවුරු හරි මේකට ගයි කියලා. අපි දන්නවා කිසිදු ආකාරයේ ටෙන්ඩර් ක්‍රියාදාමයකින් තොරව තමන්ට හිතන තමන්ට කැමැති සමාගම් වලින් තෙල් ආනයනය කරනවා කියන චෝදනාව කණිජ තෙල් සංස්ථාවට අද වෙනකොට තිබෙනවා. ඒ හින්දා අද අපිට දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා බොරතෙල් ගෙන්නන සමාගම් කවුද? බැරලයක් කීයට දේවා ගෙන්නන්නේ? ඒවල සියලු විස්තර අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ඉල්ලලා තියෙනවා අපිට ඒවා ලබා දෙන්න.
महजन आधार वैडिहिटी दीमना आबादित सह वकुगड़ रोगी दीमना लबन प्रतिलाभीन संधा मेम मस सिट समुद्र बैंक हरह अदाल दीमना गेवीमट कटियुत कीरीम हेतुविन ओंट दुष्करता रसकट मुहुन दीमति बव वार्ता वनवा කෙසේ වෙතත් ප්‍රතිලාභීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි කියන දුෂ්කරතා ඉදිරි සතිය තුළදී විසඳීමට කටයුතු කරන බවත් සමස්ත ලංකා සමුදි බැංකු සහ බැංකු කාර්යාල සංගමය පවසන්නේ. දිවයින පුරා තැපැල් හා උපතැපැල් කාර්යාල 4000ක් බැගින් පැවතියද දිවයින පුරා පවතින සමුදි බැංකු සංඛ්‍යාව 1074ක්. එවැනි සීමිත සංඛ්‍යාවක් පැවතීම හේතුවෙන් එක් සමුදි බැංකුවකින් ග්‍රාමීයදාරී පසම් 15කට අධික ප්‍රමාණයක් ආවරණය වෙනවා. එම නිසා බොහෝ දුරක් ඇතැම් විට ප්‍රතිලාභීන්ට ගමන් කිරීමට සිදුවන අතර දීමනා ලබා ගැනීමේදී විවිධ ගැටලු වලට ඔවුන් මුහුණ දෙන බවයි වාර්තා වන්නේ. මේ අතර දීමනා ලබා දීම සමුද්‍ර බැංකු වෙත පැවරුවද ගිණුම් යුක්ත කිරීම ඇතුළු ඊට අදාළ කටයුතු මේ වෙනතෙක්ම සමුද්‍ර බැංකු තුළ සිදුව නොමැති බවයි අදහස් දක්වමින් සමුද්‍ර සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා චාමර මධුමකලුගේ සඳහන් කළේ. කෙසේ වෙතත් අදාළ දුෂ්කරතා ලබන සතිය වෙන විට විසඳන අතර සැප්තැම්බර් මාසයට අදාළ දීමනා මුදල් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවට ලදවහම ගෙවා දැමීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා සමුද්‍ර බැංකු සහ බැංකු කාර්යාල සංගමයේ ප්‍රධාන සභාපති NAMID අබේ සිංහ සඳහන් කළේ. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් පසු යලිත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබ ඇලිත් එක්ක සිටිනේ වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට බාණ්ඩ එවීමේදී රේගුව ලියාපදිංචි වී ඇති ආයතනය සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන බාණ්ඩ අස්ථානගත වීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්눈 කරන බව රේකුව පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග ලියාපදිංචි වී නොමැති ආයතන හරහා බාණ්ඩ එවීමේදී මෙම සිදුවීම් වැඩි වශයෙන් ඇතිවන බවයි. එම නිසා එම බාණ්ඩ මෙරටට එවීමේදී රේගුවේ ලියාපදිංචි ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස රේගුව දැනුම් දීමක් කළා. මේ අතර මෙරටට ආනයනය කරන බාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේදී පවතින නීති සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසනවා. නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් සහ කාගෝ සංගමේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
වෙලස්සේ සොඳුරු නිවහන නිවාස ව්‍යාපෘති යටතේ ඉදිවන තවත් නිවසක් තමයි නුවර ප්‍රදේශයේ කිතුල් කපන නිවස කියලා කියන්නේ. මේ එම නිවසේ වර්තමාන තත්ත්වය අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසිබර කාලකුණයක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. සබරගමුව පළාතේත් මහනුවර නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. ඌව උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවේ හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගින් අදට නියමිත වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රකාශය මිනිමාවට පත් වෙනවා. යලිත බහමුවනේ හෙට සවස 6ට. ඒ දෙක ඔබට සුවදායි දවසක්. අයිබුවන්.